බෝවන් ආදරනය දය පුතේ ගුරුගෙදර අධ්‍යාපන පාඩම් මාලාව සමගින් අද දවසේ ඔබ සම්බන්ධ වෙන්නේ උසස් පෙළ ඉතිහාසේ විෂය සම්බන්ධව. අද දවසේ මෙ පාඩම් පොට සහ සම්බන්ධ වන ආධනය දූ දරුවන් ඉතාමත්ම සනිහසින් පිළි ගනිමින් ඒ අනුව උසස් පෙළ ඉතිහාසය ලංකා ඉතිහාසය විෂය කොටසෙහි පස්වන පාඩම් ඒකය රජාට සිස්්ටාචාරයක කියන පාඩම් එකගේට අදාළව ලංකාවේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් වන දේවානම් පේතිස් රජු පිළිබඳව තමයි අද දවසේ අපි අදදනයට ලක් කරන්නේ. ලංකා ඉතිහාසේ ඉතාම ශ්‍රේෂ්ඨ පාලකයෙක් විදිර සලකන අන්ුවාධපුර රාජධානී දේවානම් පේතිස් රජු පිළිබඳව හැදැරීමේදී අපි අධ්‍යනයට ලක් කලේතු අනුමාතුකා පිළිබඳව ඊළඟට ම අවධානය යොමු කරනවා. එසේ නම් දේවානම්පිත් රජු පිළිබඳව අධ්‍යනය කිරීමේදී අපි මුලින්ම රජ පිළිබඳව හැදැරීමට තියන මූලාශ්‍ය පිළිබඳව අප අධ්‍යනට ලක් කරනවා. ඉන් පසු දේවානම් පිස් රජුගේ දේශපාලන වැදගත්කම පිළිබඳව අවධානයට ලක් කරනවා. එතුමාගේ දේශපාලන වැදගත්කම් පිළිබඳව අවධාන්ට ලක්කිීමේදී අනුමාටුකා දෙකක් කොස්සේ තු පිළිබඳව අපි කරුණු අධ්‍යනය ලක් කරනවා. එහිදී මුල්ම කොටසවිදියට සලකන්නේ දේවානම් පිතිස්සරජු අසෝක අධිරාජයා සමග පැඇත්තුූ දේශපාන සම්බන්ධතා පිළිබඳවර. ඉන් අනතුරුව ලංකාවේ රාජත්වේ ශක්තිමත්කිරීම සඳහා දේවානම්පිත්රඇතුමාගේ දායකත්වය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. එතුමාගේ දේශපාල මදගත්කම කියන මාතුකාාවෙන් පසු, ේවන පිසරතුමා ලංකායි තිහාසේ එතුමාගේ සංස්කෘති වදකක්කම පිළිබඳව ඉන් අන තුරුවා අපපි අවධානයට ලක්කන්නවා. එතුමාගේ සංස්කෘති වදගත්කම් පිළිබඳ කරනු අධ්‍යනයට ලක්කිරීමේදී නැවතත් අප අනුමාටුකා දෙකක් කොස්සේ ඒ පිළිබඳව හඳුනාගරනු ලබනවා. ඒ අනුව මුලින්ම ශ්‍රී ලංකාව බුදුදහම පිහිටු ව පිළිබඳව කරුණු අධ්‍යනය කරනවා. ඉන් පස්සේ. ලංකාවේ බුද්ධාම් පිහිටුවවෙන් පසු ලංකාව සමාජ ෘ දේශපාලන ශේෂත්්‍රයන් නැතිූ වෙනස්කම් පිළිබඳව කරුණු සාකච්ඡා කරනවා. එසේ නම් දේවනම් පිත් රජකින විශය කොටස යටත. අපි එතුමාගේ දේශපාලන වැදගත්කම සහ එතුමාගේ සස්කෘතිකධගත්කම කියන ප්‍රධාන තේමාදික ඔස්සේ තමයි කරුණු අධ්‍යනයකට ලක් කර යතුවන්නේ. එයනුව අපේ පෙළගැස්ව අනුව ලිම ේවනම් පි තිස රජු පිළිබඳව අපිට හැදෑරීමට අවශ්‍ය කරන මූලාශ්‍ර පිළිබඳව අපි හඳුනා ගන්නවා. ඒ අතේ එතුමා පිළිබඳ හැදැරීමට තියෙන දේශීය සාහිත්‍ය මූලාශ්්‍රවිදියට දීපවංශය මහාවංශය වන්සත් අපකාසිනය සමන්ත පාසාධිකාව බෝධිවන්සය සහත් වූපවංශය කියන දේශය සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව තමයි අප මුලින් මදානයට ලක් කරන්නේ එතුමා පිළිබඳ හැදැරීමට තියන ඊළග මූලාශ කොටස විදේශීය සාහිත්‍ය මූලාශ. එයටතේ ඉන්දියාවේ අසෝකදිරාජා පිළිබඳව ප්‍රධාන වසයෙන් සඳහන් වෙන ඉන්දියාවේ ලියවුණු අසෝකාවධානය දිව්‍යාවධානය වැනි සාහිත්‍ය මූලාශ්‍ය වලත් එතුමා පිළිබඳ කරුණු අධ්‍යනයකට ලක් කරනවා. ඊ අමතරව අපේ ලංකා යිතිහාසේ එතුමාගේ කාල ලියවුණු ශිලාලේකන පසුව මේ යුගෙට අදල් පුරාවිද්‍යාතුක මුලාශාධියත් අපි දේවානම් පියතිස් යුගයේ පිළිබඳ අධ්‍යනය කිරීමකට ඉවහල් කරගන්නවා. ඉන් පසුව ල යි ති සි ශ්‍රේෂ්, පාලකෙක් බොඩ් පත් වු දවානම් පිත්වරතුමාගේ දේශපාලන වැදගත්කම පිළිබඳව අපි දීර්ගෝ කරුණු අධ්‍යනයකට ලක් කරනවා. එහිදී, ේවානම් පිතිස්සරජු ෝක අධ රාජා සමඟ පැත්තුූ දේශපාන සම්බන්ධතා තමයි බතුමාගේ මුළල්ම දේශපාලික වදකත්කම් දියට සරකයන්නේ. එ අටතේ අපි මේ විදියට කරුණු ගණනාවක් කොස්සේ එතුමා අසෝක දිරාජා සමග පැත්තු සම්බන්ධතා කතාපුවත මහාමශ සහන් කතන්දරය අපි කරුණු කහිපයක් කොස්සේ අවධානයක ලක් කරනවා. දැපර දරුවනේ ඒ අනුව ිහිදු හාරතන් වහන්සේ හා තිස්සරජු මිහින්තලාවේදී මුණ ගැසීම අහම්බු සිදුවීමක් ලෙස මහාවංශයේ විස්තර කරලා තියෙනවා. එහ මුණත් එම කාලවකොවානුව තුර සිදුව යිතිහාසික සිදුවීම විග්‍රහ කර බලන්නකොට මෙම සිදුවීම ඊට පූර්ුවෙන් පැවති තානාපති සම්බධතාවල අනිවාර ප්‍රතිඵලයක් බෝ පෙන්වා දෙන්න පුළුවන්. ඒ අනුව මුලින්මේ ලංකාවේ Andු අुර රජධනී මුල්මපාලකයා, පණ්ුකාබේ රජ්ජුරු එතුමා පුතා තමයි මුට සිව රජරු මුට සිවරජුර පුතා තමයි තිස්සක කුමාරයා වි සහන්නය න්ඩුව අදපුුර රජධානී ආරම්භග පාලකයා පණඩු කාබේ රජු එතුමාගේ පු මුටසිව ඔහුගෙන් පසු ලංකාවේ රජත්තර පත් වනේ තිස්ස කුමාරය එතකොට තිස්සකමර මුට සිවරජුගේ දෙවන පුත්‍රයා රජකමට පත්වීමට පූරුවේ ඉඳළම ඔහු, දියාව අසෝක අධරාජායාගේ අදෂ් මිත්‍රේක් බවට පත්න දෂ්ි කලකෙන දෙකර නැති මිත්‍රයෙක්. ඒති දෙනා ලිපි මගින් කුළුපක සම්බන්තා පැත්වූ බව මහාවංශයේ මිස්තර කරනවා. මෙති දෙෙන ඉතාම් සමීප සම්බන්තා පත්තපු හොඳ මිතුරු. ඉන් පස්සේ මහින්දාගමනයට පෙරවර්ශයේ වත්මාසේදී පාට්ලි පුත්‍ර නගරයි. අසෝකාරාමේදී පැත්තුූ තුන්ගන ධර්ම සංගායනාවේදී ගලිපතති මහරතන් වහන්සේ තමයිම සංගායනාව මොලිත්වය ගත්ති උන්වහන්සේ ප්‍රමුක මහා වහන්සේලා තීරණයක් ගත්තා උන්වහන්සේලා සංගායනා කළ ධර්මය මෞර අධරාජ්‍යයේ සහ ඉ පිටත ඉන්දාව සම සම්බන්ධතා පැත්වූ රාජ්‍යන් සමඟ එම ධර්මය ගෙන යන්න ඕනි කියලා. ඒ අනුව ංහර ධර් සංායනාව අවසන් වෙලා දෙසතියක් ඇතුළද දධර්මදූත ව්‍යාපාරයේ සඳහා නියම කරගත් සෙසු රටවලට ධර්ම දූතියන් පිටත්වගේ නමුතු මහළුවයට පත්වෙලාට මුටසිවරජු මියයනතෙක්. මීදු මහරතන් වහන්සේ සිය ගමන ප්‍රමාද කරලා අසෝකාරාමී නැවතිලා තිබෙනවා. ඊට පස්සේ තුංර ධර්ම සංායනාව අවසන් වෙලා මාසයක් පිතර ගතු වුණට පස්සේ තිස්සකුමරු රජවූ පොතරගෙන අසෝකරජුවෙත මාහැගි පොද ප්ඩු සමඟ දූතියන් ඇවීමට ලංකාවවෙ තිස්සරජුරු කටුතු කළා. එම දූත පිරිසේ නායකයා තිස්සරජුගේ බෑනා කෙනෙක් වු අරිට්ට කුමාරයා. ඉන් පස්සේ ඒ දත පිරිසර මෙ කණ්ඩාෑම සම්බන්ධලද බලමු කෞද දූත පිරිසට සම්බඳධු කණ්ඩායම කියලා. යටතේ අරිටට කුමාරයා සමඟ ඇමතිවරෙක් කාලිපබ්බත බ්‍රාක්්මණයා මල්ලනම් බාන්ඩාගාරික කියන ඩායම එකතු වුණා මේ පිරිස්ස ජම්බකෝල පටනින් නැවුණක සද්ධනකින් තාමලිප්ත වරයට ගොට බැහැලා එතර ඉන්දර දෙන හතකින් ඉන්දියාවේ පාර්ටලී පුත්‍රයට ගිල තින පැලුපත්නුවට ගිල්ලා අසෝක අධරජයා බැහැද කර තියනවා. එසේ ලංකාවේ දමු කල පටනින් නැවනගලා ඉන්දියාවේ පාටලි පුත්‍රරයට ගිහිල්ලා එම දූත ක්ඩායම මාස හතක් පමණ කාලයක් මේ ගත බව මහාන්සේ සඳහාම එපමන කාලයක් ඉන්දියාවේ ගත කලේ ඇයිඒ සම්බන්ද කනු අදය කරනකට අපිට මෙ මේවාගේ නිගමනයකට එන්න පුුවන් මකක්ද නිගමනි එම කාලයේ තුළ දූත පිරිසහහා මිහිදුහිමියන් එක් වෙලා. අනාගත ශ්‍රී ලංකාවේ ධර්මන පචාරක කටයතුු සිදු කළ ආකාරය සැසුම් කරගෙන තියෙනවා. ඒවගේම ලංකාවාසයන්ගේ භාෂාව සිරිත්වරිත් ඇදහිලිය විශ්වාස පිබඳ අවබෝධයක් මේතු හරතන්වා සෙලබාගන්න ති කියලා උපකලපනය කරන්නකපුළුවන් ිට ඒවිදිට කධරජා සහ ලංකාවේ තිස්ස රජ අතර ප්‍රයවත්තු සම්බන්තාවේ ප්‍රතිඵලයක් විදිහයට මෙම දූත මෙහෙවර සිද වෙනවා. එය අනුව වැදගත්ම කාරණය වන්නේ අසෝක අදිරාජයා මෙම දූත පිරිසට විධ නම්බනාම තනතුරු පිරනමනවා. ඉන් බලාපොරොත්තුවෙෙන් නැත්තේ ඉන්දයානු රාජානු ක්‍රමයේ ආබාසය ලංකාවේ යම් දුරකට ඇති කලාවන්නට පුළුවන්. ඒ අනුව අසෝකරජමේ දූ පිරිසට විධ තනතුරු දෙවා ට කුමරයටට ලබාදීරීම සේනාපති තනතුරක්. කාලිපබබත බ්‍රාක්මණයටට ප්‍රෝහහිත තනතුරක් ලබාදදුනල තියෙනවා. ඇමතියාට දඩනායක තනතුරක් ඉන් පසු ගණකට සිරු තනතුරක් ලබාදී තිබෙනවා. මේ නම්බනාම තනතුරු ලබාදීම අපේ ලංකාවේ රජතාන්ත්‍රික ක්‍රමය ලංකාවේ දේශපාන ක්‍රමය නව ආකාරයට සකස්වෙන්න හේතුවක් වුණා තකොට අසෝකධදිරාජායා සාති සරජුවතර පැඇත්තුූ සම්ඳධතාව දේශපාලි වැදගත් කම තමයි මේ කරුණ. ඉන් පස්සේ තිස්සරජුගේ අභිෂයකයේ සඳහාවශ්‍යය සියලු උපකරණ ලබා දරතියෙනවා එයත් තවත් වැදගත් සිදුවීමක්.ඒ අනුව රාජ කකුද බාන්්ඩ ලංකායිතියාසය පළමුුවතාවට ඉන්දියානු ක්‍රමය අනුව අභිෂයක ලැබීම ක්‍රමවේදෙන් හඳන්නවා දෙනවා ඒ අතේ රාජ කකුද බාන්්ඩ අපේ ලංකාවට එවනවා වල් දුනාය මගුල් කඩුව සේසත ල් පටි මිරිිඩ ංගලාආදී ඒ රාජ කකුද බාන්්ඩ අපේ ලංකාවට එයවනවා. ඒ රාජ කකුද බා්ඩත් සමඟ එතුමාට තවත් උපකරණ රාශයක් එවනවා රාජත්වය සඳහා අවස්ස්‍යේ කරන. ඒ අනුව මහි සඳහන් වන විදිහට බලන්න ඉස්වලුම කරණාබරණයක් රන්දාමයක් කෙන්ඩියක්, දක්ෂිනවත සංකයක් මාහැගි අත්පිස්නා අනෝතත්ත විලේසා ගංගානම්ගන්ගේ චලය මහැගි ඔසු ශස්්‍රය ක්‍යාවයක්. දති වශයෙන් ලංකා ඉතිහාසේ මුල්වතාවට ලාංකය රජ කෙනෙකුගේ විධමත් අභිෂයක ක්‍රමය ඉන්දියානු ආභාෂය අනු සිදුවීම මේදදනගේ මිත්‍ර සබඳතාවේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපිට හඳුනාගන්න පුළුවන්. එතුමාගේ දේශපාලික වදගත්කමී මුල්ම වැදගත්ක මතමයිතකොට න්දියානුවේ අසෝකධරාජයත් සමග පැත්වූ සබඳතා. ඉන් පස්සේ දේවානපිත් රජුගේ ළඟ දශපාන දගත්කම වන්නේ ලංකාවේ රාජත්වේ ශක්තිමත් කිරීම සම්බන්ධු එතුමාගේ කාලේ සිදදු දගත්කම රාජත්තවේ ශක්තිමත්වීම කළ කියන්නේ රජුගේ බලි මදධද ගතවීම. එතකොට ලංකාවේ පණඩුකාවේ රජ්ජුුවෝ තමයි ලංකාවේ රාජධානයක් ආරම්භ කළින් ඉන් පසුව එතුමාගෙන් පස්සෙරජවුණු තිස්ස රජුගේ රාජ්‍යාවදිය ලංකාේ රාජත්තය වර්ධනවිීමි තවත් වැදග සන්දිිස්ථානයක් බොඩට පත්වෙනවා න මෙතුමාගේ කාලෙ වෙනකොට පණ්ඩුකාවෙරඇතුමාට වඩා ගේ රජත්ව ක්තිමවම රජගේ ල ර්දනයවීම වැදගත්කම මතු වෙනවා. ඒ පදනම් කරගෙන තමයි තිස්ස රජුරෝ ඉන්දියාවේ ප්‍රතාපවත් අධිරාජයෙක වුණු අසෝකවැනි පාලකයන් සමඟ සම්බඳධ පවත්තන්නට ඇත්තේ. ඒ අනුව මේ අවධිය වනවිට ලංකාවේ රජ යනනාේක ප්‍රාදේශී පාලකයන් රාශ්යක්ක් සිටි බවට සෙල්ලිපෝලින් කරුතාව වෙල තියෙනවා. මේ පාලකයන් අතර පෙරට පැමිණීමට තිස්සරජුට විශාල අවශ්‍යතාවයක් ඇතිවී තිබෙනවා. එමෙන්ම මෙම අවදයේදී ඉන්දියන්සාගරී වෙලඳ කටයුතු ඉතා දියුණු මට්ටමක පැවති නිසා ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් විදේශීය වෙළෙන්දුු ඇවිල්ල තියෙනවා. උදාහරණයක් විදි අපි ලංකාව එක කාලේ ඉතාම සුවිශේෂී මධ්‍යස්ථානයක් විදිහට පැවතුුණ මෙම වෙළඳුන් සමග ගණදලු රීමට එ ප්‍රබල පාලකුගේ අවශ්‍යතාව ස්පත වුණනා. ඒ අනුව යනුව තිස්ස රජු ඉන්දියාවේ ප්‍රතාාපුවත් අධිරාජයකූ අසෝක රජු සමඟ සම්බන්ධතා පැත්තුවා. ඒ සමග තමයි ලංකාවේ රාජ රජ බලය යම්කිසි මට්මක වර්ධනය වෙන්න බලපාපසාදයක් වුණේ මේ සිටීමෙන් ඔබ දකින්නේ ඇත අතීතය ඉඳලා පෙරදිගසා අපදික රජ්‍යන් අතර පවැති අප ලංකාව මදධගතවී තිබෝ ආකාරය මේ අමදී වන කොට අපේ ලංකාවේ වෙළදාාම ඉන්දියන් සාගරයේ ඉන්දියන් සාගර කලාපය ඉතා බහුල වශයෙන් පවැවතුනා ඒ වළදාමට සම්බන්ධවීමේදී අපේ ලංකාවට විදේශී වළඳුන් බොහෝ ප්‍රමාණයක් පමිණනිිය ඒ සමඟ තමයි මේ විදේශී වලඳුන් එක සම්බධදා පාත්තන්න එක් ප්‍රබල පාලකයකුගේ අවශිතාව මතුුණේ. ඒ අනුව මේ මිත්‍රත්වේ හේතු කරගන මෞරේ අභිෂේක කරම මෙරට හදුන්නාදීම සිදුරු අතරම දේවානම් පිය කියන නව උපාදිනාමයක් අප ලංකාවේ රජවරන්ට ැබු දෙවනපිය දේවානපියකෙන් උ පාදිනමේ දවානපිසරඇතුමාගේ පසු අපේ පාලකන් කීහිපදනෙක් ලබාගන්නාකාරය පෙන්ලුම් කරන.ඒය අනුව ඉන්දාව සහ ලංකාවතර පවැති සබඳතාවය මේ දෙදනාගේ සම්බධතාවය අපේ ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු කරෙහිත් බලපානාකාරය මැනවිින් පිල්ිම් වෙනවා. යනු බලන්න මෞරෙ රාජාණ්ඩු ක්‍රමේ ආබාසය අපිටි ලැබුණ. ඒ අනුව සේනාපති, පුරෝහිත දණ්ඩනාක බා්ඩ රිකකා නිල්ලර රශයක්. පඒ කා ලබ ඉන් පසු බුදුද ම හඳන්වාද මස් සමඟ දේවානම් පිදිස් රජුට ප්‍රබල පාලකෙක් ලෙස ස්මතු වීමට හැකාව ලැබුණ මෙනව ආදී වශයෙන් ලංකාවී රාජත්වේ ශක්තිමත් පෙන්න දේවානම් පියතිස්ස යුගය ඉවහල්ලූ ආකාරය එතුමාගේ වෙනත් දේශාලි වැදගත්කමත් ලෙසත් විසාකච්චා කරන. යනු ේවාන පිසරතුමා දේශාලික වදගත්නම ේම දක් කොස්ය විසාකච්ා කලා ඉන් පලමුුව න්න තමයි ෝක අධ රජා සංග පැත්වූ සම්බන්ධතා ඒතුළින් අප ලංකාේ දේශපාලනය කොස්සද බලප පැව කෙනෙක ඊළඟ කාරණය ලෙස අපි සාකච්ා කලේ ලංකාවේ රාජත්වය ශක්තිමත් කරන්න මෙම යුගය ඉවහල්ල වූ ආකාරේ. එළඟට හරි පැදිලි දේවාන පිතිස්ස යුග පිළිබඳ අපි ඉතා විධමත්ව කරුණු අධ්‍යනය කරන කොට එතුමාගේ දේශපාලන වැදගත්කම තේමා දෙකක් කොස්සේ අපි කරුණු ඉරිපත් කළ ේතු වෙනවා පසුව අපි අවධානයුම් කරන්නේ දේවානම් පිදිස්රජතුමාගේ සංස්කෘතික වැදගත්කම පිළිබඳව. එක ලංකා ඉතිහාසේ ඉතාම් සුවිශේෂය අවධියයක් බවට පත්වෙනවා මහින්දා ගමනයවැනි සුවිශේෂ සිදුවීම්, ප්‍රාශියයක් සිදුවුණු කාල පරාසයක් ලෙස අපේ සංස්කෘතිය අපේ සිිෂ්ඨාචාරය පෝෂණයවීමේ ආරම්භක යුගය ලෙස පිහඳුන ගන්නේ මෙම දේවානම් පිතිස්ස රාජ සමය නිසා. ස්සේ නම් දරුවනේ. තුගේ ංස්කති ගත්ක පිරිමරනු ආධානය කිරේද. අපි පහත මාතෘකා ඔස්සේ අපි සාකච්ඡා කරනවා. ඒ අයටතේන මුල්ම මාතෘකාව තමයි ශ්‍රී ලංකාවී බුදුදධහම පිහිටුුවීම සම්බන්ධව දේවන පිත් රජගේ ංස්කතික වදගත්කමට අදාලව. ශ්‍රී ලංකාව බුදුදහම පිහිටුුවීම ප්‍රධාන අවස්ථා කීපයක් ඔස්සේ අපි කරුණු සාකච්චා කරනවා. මහාවංශයේ තියන දීර්ග කතා පුවත . ර්ග කතාපොත් ලියන්න බෑනි දැන්ු සසස් පල බභහගේ සඳහ දවාන පිත්සර තුමා පිබඳ ප්‍රශ්න ක කියියන්න හොත්ත අපිට හාහන්සේ සඳහන් කතාන්දර මහා කතන්දරයක් අපට ලියන්න කාලවෙලාව නෑ. එසේ නම් අපි ඒ මාතුකාවට අදා කරනු ගුණුකරත යත්තේ කහොම කියනෙක පිළිබඳවත් අවධානයට ලක්කරමින් තමයි අද දිනේ දී මා ඔබට මේ පාඩ මිදිරිපත් කරන්නේ. ඒහිදී දේවානම් පිතිස්ස කතාපුුවත අධ්‍යනය කිරීමේදී එතුමාගේ කාලයේ බුදුදහමි පිහිටුවීමේ ප්‍රධාන අවස්ථා කීපයක් පිළිබඳව අපි කරු අවධානයට ලක්කන්නවා. ඒ අරතේ මුල්ම අනුමාත්ෘකාව තමයි මහින්දාගමය මහින්දා ගමනය. මීහිදුු හිමි ප්‍රමුක ධර්මදූත කණ්ඩායමට පාටලි පුත්‍රයෙන් ඉත්තිිය උත්තිය සම්බල බද්ධසාලයන තෙරවරුන් එවගේම වේජිසකිරියෙන් සුමන සාමනේරයන් හා බණ්ඩුක පාසක සම්බන්ධ වූ බවට මහා වසය තුොරතුරු ඉදිරිපත් කන්නවා. ඒ වගේම වේදිිසගිරියෙන් පිටත්තු මෙම ධර්මදූත පිරිස ලක්තිව මහිතලාවට පමිණ දේවානම් පිසරඇතුමා බැදුටුවී ප්‍රසොන්පුර පොහෝදිනයක. ඒ අතන්දරය අපි ඉදිරියට ඉදිරිපත් කරනවා. මේ ඔබ දකින්නේ ඒ රමණීය මිස්සක පව්ව චේතිය ගිරිය එමතං සෑගිරියලෙ සහඳුන්වන මහින්දා ගමනේ සිදුව ඒ සුවිශේසි පූජනීය භූමි භාගය මිහින්තලා පර්වෝතය. ඒවගේ මිහින්තලා පරවතයට. නැගීමට ඇති මනගම් පිය ගට පෙළ යිතිහාසික පිය ගට පෙළ ඒවගේ මිස්සක පව්වේ තියන සුවිශේෂී භූමිභාගේ තුළ පේටි මිසක පව්ව තමයි ඔබ මේ පින්තූරවලත් දකින්නේ. ඉන් පස්සේ මේ අවස්ථාවේ දෙදෙන අතර ප්‍රශ්නෝතර මාලාවක ස්රෝපෙන් සිදුව සංවාදධයක් මහාමස දක්කල තියන දවානම් පිත්සර ඇතුමාහ මේදුු මහරතන් වහන්ේ අතර සිදුංවාදයක්. ංවාධීතාම දීර්ගව ඉදිරිපත් කලති නොම හාවශ්‍යයේේ ඒ සංවාධ තුනින් බලාපොරොත්තුවෙලා තියෙ බුද්ධහ වටහාාගන්නඩ තරම් තරකානුකූල මනසක් මේ තිස්සරජතුමාක් සතුව තිබෙනවද කියෙන පිරිබඳව. ඒ අනුව අඹ ප්‍රශ්නයේ සහ ඥාති ප්‍රශ්නය ලෙස අපි හැමෝම දන්න සුප්‍රසිද්ධ කතන්දරයේ තුළින්මතු මාහරතන් වහන්සේ බලාපොරොත්තුවවෙෙන ඇත්තේ අනාගතයේ අපේ ලංකාවේ සුවිශේෂී කායභාරයක් සිදුකරනවා. ඒ සඳහා බුද්ධිමත්. නිරවුල් මනසක් සහිත පාලකේකින් අපේ ලංකාව සිටියේ දයන්න පිළිබඳව විය හැකි. ඉන් පස්ස මහින්දදාගමනින් පස්සේ බුදහම පිටුවීම ඊළඟ අවස්ථාටික අපි මේ මාතටෘු කවස මේ විදියට කරුණුසාකච්ා කන්නවා. බුද්දහම් පිහිටුවීමේ ඊළංඟ අවස්ථාවලෙ සහිටුවන් වන්නේ රජු ඇතුළු රාජකයන් බුදුදහම වැළඳ ගැනීම සුවිශේෂය අවස්ථාවක්නේ දැන් අපේ ලංකායි බුදුදහම පිටවන්න රජතුමා ඇතුළු රාජකයන් බුදු දහම පැළඳගන්නවඕන් ඒකන් සුවිශේෂිකාරණය යනුව මිදු මාරතන් වහන්සේ උපක්ක්‍රම ශීලිව කටයුතු කරමින් මුලින්ම බුදුද්දහම අවබෝධ කරල දුනි රජතුමා ඇතුළු රාජකීයන්ට. ඉන් පසුව තමයි රජතුමාමගින් පාලන රට වැසියන්ටය සම්ප්‍රේශණය කිරීම මනා පහසුව වෙන්නේ. එයනුව යමින් මීතුමාහිමියන්ගේ පලමු දම් දෙසුම වූයේ චුල්ල හත්ති පදෝපම කියන සූත්‍රදේශනාව. ඉන් අනතුරු මිදු හිමියන් විසින් රජුවඇතුළු රාජකීයන්ට පේතවත්තු විමානවත්තු දේවදූත බාල පණ්ඩිත ආදී සූත්‍ර දේශනාවන් සිදු කළ තියෙනවා. එම සූත්‍ර දේශනාවන් වල හරයේ ප්‍රධාන වශයෙන් හොඳ නරකවල යහපත්කම් හොඳ සහ නරක ඉන් පසේ හොඳ කළොත් මතු ආත්මය යහපත්වන ආකාරය ඒවගේ පෞකම් කරොත් මතු ආත්මය අයපත්වන ආකාර වනිස් බුදුදහමේ අන්තර්ගත සරල සිදුවීමම් තමයි මෙම ධර්ම දේශනාවලට අන්තර්ගතර සඳහන් වන්නේ න් පසේ හමෙවුණනා වයන පූජාකිරීම හා මහාවිහාරේ ආරම්බේ බුද්ධහම් පිහිටුවීමේ තුංගන අවස්ථාවදියට අපි හඳුරගන්නවා. ඒ අේ මීදුහිමියන් ඇතුළු පිරිස පළමුදින රාත්‍රියය ගත කළේ මහමවනා වයනේ තනු තාවකාලික මණ්ඩපිකට. පසු දින දවානම් පිතිස රජවිසින් මහමෙවුණනා වයන සංගසතුකට පූජ කළ.ඉන් පසු රජු සමග මහමෙවුණ වයනේ සංචාරය කළ මහිදුහිමියන් අනාගතයේ එහි පිහිට වීමට බලාපොරොත්තුවන උපෝසතාගාර සීමමාලක, ඔොක්කෝොුණු චෛත්‍යයාදී වූ බෞද්ධාගමික ගොඩනැගිලිවලට සුදුසු ස්ථාන පෙන්වා දුන්නා. බලන්නක එතකොට මදතු මාර්තන් වහසේ ඊලාට කලපනා කනවා අපේ මේ ලංකා භූමිහි රජු අගනගරය කේන්ටගත කල්ලා රජු මූලික කරගෙන ලංකාවේ පූජනය ස්ථාන ගොඩනැගීම් කටලු සිදු කරන්න. ඒ සම සිදුවෙන්න්නේෙමකක්ද අපේ ලංකාවේ බුදුදහම ස්ථාපිතවෙන්න, ඉතාම හොඳ පසුවිිමක් නිර්මාණය වෙනවා. එක තමයි මහින්දාගමනී සිදු වෙලා. ඉක්මනින්ම මීදු මහරතන් වහන්සේ තිස්සරජුව යොමු කරන්නේ මෙම පූජනීය ස්ථාන ඉදිකිරීම් සම්බන්ධෝ සහ අන්ර්ාතපුර නගරසීමලකුණු කිරීමම් හද කටකු සිදු කරන්න. එයනුව සිව්වනතින උදෑසන උත්කර්ශවත් පෙරහරකින් චුල්ලහා පදුම යන මංගල හස්තින් දෙදෙන ඇදගෙන ගිය රන් නගුලකින්, මුළු නගරේම ඇතුළත්වනසේ මහා විහාර සීම ලකුණු කරනවා. මහාවිහාරය තමයි ලංකා ඉතිහාසේ ඉදවුණු මුල්ම බෞද්ධාගමික ගොඩනැගලි සංකීර්ණය වෙන්නේ. මෙම බෞද්ධාගමික ගොඩ්නැගලි සංකීර්ණය ඉදිකිරීමට මිදුමාරතන් වහන්සේ යෝජනා කරන්නේ රජුගේ රාජකය උද්‍යානය අන්තර්ගත භූවිභාගය. එතුමා මේ අගනගරේ මූලික කරගෙන රජුගේ රාජකය උද්‍යාන ආශ්ිත පරිිශ්‍රය දහ තෝරා ගැනීමත් ඉතා සුවිශේෂි. එහිති දරුවනේ රජතුමාගේ බූමිභාගේ රජතුමාගේ රාජකය උද්‍යානය අගනගරය ආශ්‍ය භූවිබාගේ බුදුදහමට අන්තර්ගතයි කල කියන්නේ එමගින් පාලනේ වන මුළු රටත් බුදුද්දහ මේ අනුහසට යටත් කියන බව පෙන්නීම විය හැකි. මේ අදි වසේ බුදුදහම පිටුවීම බුද්හම ස්ථාපිතවීම ඉතා සුවිශේෂී අයුරින් සිදුවනාාකාරය තමයි මේ එකක්ිනෙක්ක සිදුවීම්බලින් අපි දකින්නේ. න බදහන් පිටුවේ ඊළංඟ අවස්ථාවතමයි තූපාරාමේ නම් මහා දාගැබ ඉදිකිරීම. වස්ථෙමස අවසන්වීමෙන් පසු මිහිදුහිමියන්ගේ සර්වක්්‍ය ධාතු නිදන් කළ දාගැබක අවශ්‍යතාවේ රජුට දැන්නවා. සරර්වක්්‍ය ධාතු ගෙන්නීමස හ සුමන සාමනේරයන්ට පැවරවා. ඒ අනුව සුමන සාමනේරයන් බුදුන් වහන්සේගේ දක්කුණු අකුධාතු හා අවශේෂධාතන් වහන්සේලා රැගෙන දිවෙනයට පැමිලෙනවා. ඉන් අනතුරුව ඒ නිදන් කල්ලා. ලංකාවේ මුල්ම දාගභ වෙන තූපාරෑම දාගභ ඉදිකවා. එතකොට තූපාරාම දාගභ ඉදිකිරීම ලංකා ඉතිහාසේ තවත් සුවිසේසි සධදිස්ථානයක් බොට පත්තිනවා. ඓතිහාසික මූලාශ්‍ය අනුව ලංකාවේ ඉදිූ මුල්ම දාගභ විතියට අපි ඉතිහාසේ කතා කරන්නේ මේ තූපාරාම දාග තූපාරාම දාග බුදුන් වහන්ේ සර්වක්්‍ය දාදු තැම්පත් කළ දාගභක් අපේ ලංකාව පැවතීම තුළ ලංකායි බුදු දහම පිටුවීම ඉතාමත්ම හොඳින්. ස්ථාවරත්වයට පත්වුණවා. ලංකා ඉතිහාස ඉදිූ මුල්ම දාගවිදිර සලකන්නේ මේ තූපාරාම දාගබ. අපි දැන් බලමු අන්්ඩුවාදපුරේ ඉදිකරපු මුල් මුල්ම දාගබලෙස සටුවන් වන තූපාරාම දාගව පිළිබඳව. ගන්ටාකාර ආකෘතියක් අනු නිම වූ ලංකාවේ මුල්ම දාගබල සඳනාවා ගන්නන්නේ තූපරාම දාගබ මෙ තුූපරාම දාගබේ අලංකාර චේතිය ගරයක් ඉදි වූ බවපෙන්නුම් කරනවා චේතිය ගරය ඉදි කල නස්ථාවශේෂ එක්ගල් කනුතුලින් පිළිඹුවෙනවා මේ තමයි අපේ ලංකා ඉතිහාසේ ඉදි කළ මුල්ම දාගබලෙස ඉතිහාසේ සඳහන් වෙන්නේ. බුද්ධාව පිහිටවීමේ ඊළඟ අවස්ථාව තමයි සංගමිත්තා ගමනය ශ්‍රීමාබෝධීය වැඩමකිරීම හා බෝධි රෝපණය ඒයටේ සංගමිත්තා මෙහිිය වැඩමවීමේ දූතකාරය සඳහා අරිට්ට කුමරු ඇතුළු පිරිස ඉන්දිියාවට යවනවා. රජු සගමිතා මේ නිය ලංකාවට එම සඳ සියලු කටදු සූදානම් කරලා ලාංකිකයන්ට වැඳපුදාගැනීමට ශ්‍රීමාබෝධීන් වහන්සේගේ ශාකාවක් උත්සවශ්‍රීයෙන් ලංකාවට එවනවා. ශ්‍රීමමාාබෝධියය ලංකාවට පැමිණීම ලංකාවට වැඩමවීම ලංකාවේ මහා සස්කෘතියක් නිර්මාණය වෙන්න. සස්කෘතිය පෝෂණහිලා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන්න නිසැක හේතුවක් වුණා. මේනිසා, බුදුදහම පිහිටවීමේ සුවිශේෂී වැදගත්කමක් ලෙස සංගමිත්තාමනිය ලංකාට පැමිණීම වගේම උන්වහන්සේ විතින් ජය ශ්‍රීමාා බෝධීන් වහන්සේ ලංකාට වැඩමවීම වැදගත්කාරණයක් ලෙස අපි සලකනෝ. ඒ අනුව සංඟිතරනය තා මලිප්ත වරයෙන් පිටත්වී දඹ කොල්පරනුට වැඩම කරුවා ශ්‍රීමා බෝධි රෝපන උත්සවේදී කාචරගාමයෙන් ශශ්‍රියවරු අනුරාධපුරය උතරේ තිවක් බුණු ගමතිවක්ක බ්‍රාක්්ණයද සභාග බව මහා වශී දක්කන. ඒ වගේම ශ්‍රීීමමාාබෝධියෙන් හටකත් අංකර උතුරේ දම කොල්ල පටනේම දකුණේ කාචරගාමේ ත්‍රෝපණය කරනවා.මින් පහැදිලිවන්නේ මෙරට ජනාවා සෝතිබූ සෑම ප්‍රදේශයකම ජනයා බුදු දහම ඉතා ඉහලින් පිළිගත් බව. ශ්‍රීමමාබෝධිී රෝපන උත්සවේදී මහන්ේ ඉතා මති ෝ්යක විස්තරැ කිදිරිපත් කරනවා. ස්තේද කියනවා අංකුර අටක් පන නගෙනවා කියලා. ඒ අංකරට දිවේ විධ ස්ථානවල රෝපණය කරනවා එහි. උතුර සහ දකුණ කිය ප්‍රදෙස් දෙක ආවරණය කරවා. උතුර සසා දකුණන ප්‍රදෙස්ක කාරණ කිරීම තුර මු ලකාවම බදධමයේ අනුහසට යටත් කියන පනිි විඩියත් ලබාදනවා එය උබදහම් පිටුවීම තවත් වැදගත් අවස්ථාවක් විදිට මේ ජයශ්‍රිමාවා බෝධි රෝපණනය අපිට සලකන්න පුළුවන්. මේබ දකින්නේ ජයශ්‍රිමාව බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවීම සම්බන්ධව තියන සිතුවමඉ පසුව මේ පතූරෙන් දකින්නේ වර්තමාන දම කොල පටනු විහාරයේ ජැශ්‍රිමා බෝධීන් වහන්සේ පැමිණවීම සිහිපත් කිරීම සඳහ සකස් කර ඇති. අනුරුව ඉ මෙවැනි නිර්මාණ තුළනුත් අප පිළි වුවන්නේේ ජැශ්‍රමමා බෝධී වහසේේ ලංකාවට වැඩවීම වැදගත්ක්ම ඒතුළින් අපේ ශස්කෘතිය ඉතාම ඉහලින් පෝෂණය වූ අන්දම සහ අපේ ලංකායි බුද්හම් පිටවීම හරිපූර්ණත්වයට පත්ව ආකාරය. ලංකායි බුද්ධහම් පහිටවීම ඊළඟ අවස්ථාවදියට හඳුනගන්නේ අරිට්ට කුමරුව ඇතුළු පිරිස සුන්ගතවීම හා භික්‍ෂුසාසනය ආරම්භය ඒවගේම අනුලාදේවී සුන්ගතවීම භික්ෂුණ නිසාසනය පිටවීම තැන් සංගමිත්තා මිනින්වාසේ වැඩවීමේ දූතකාරය සිදු කළේ අරිට්ට කුමාරයයා. තකට ට්ට කුමායමින් පෙර පැවිදිවීම සදා රජතුමාගේින් අවසරල්ලා සිටිය ජරතුමාාව ද ුණ සගමිත්තාමන්වාසේ වැඩම වීමේ දූතකාරය සිදුකිරීමින් පස්සේ ඔබ පැවිදිවන්න කියලා. ඒ අනුව, ම දතකාරය නිමවීමෙන් පසු අරිට්ටකුමරු මෙරටදී මහනවේ උපසම්පදා ලැබ තූපාරාමේ පැවැති මහා සංග සභාවකදී මේදු මාරාතන් වහන්සේ සමඟ සම අසුන් හිදලා විනේ සජ්ජායනා කල බව යිතියාසික ූලාශරු සඳහන් වනවා. යනු ලංකා තිහාසයේ භික්ෂ ශාසනය ආරම්භවීම සිදුවනේ අරිට්ටකුමරු පැවිදිවීම තුළින්. ලාංකීය දරුවක් පැදිවීම තුළින් ලංකාවේ භික්ෂ සාසනය ආරම්භුවීම අතිසේ වැදගත් අවස්ථාව යට දම පිටුවීම මාතතුකාව වැඩතේ අපි කරුණු සාකච්ඡාවට ලක් කරන.ඉන් පස්සේ ලංකාව ික්ෂනි ශසාසන පිට වන. කොමට භික්ෂුණ සාසන පේටුනේ සංගමිත්තා මනේ විසින් අනුලාභිසව ඇතුළු කොළකාන්තාවන් පැවිදි කිරීමෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භුණ. එතකොට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියෙන සිව්වනක් පිරිස ලංකාවේ ආරම්භවීමය සහිටුවන් වන්නේ බුදුදහම පිහිටුවීම අවස්ථාවක් විදිහයට. එසේ නම් ලංකාවේ බුදුදහම පිහිටවීම අවදී තේමා හයක් ඔස්සේ අපි ඔවිදියට සාකච්ඡා කරනවා. ඉන් අනතුරුව මෙ මහින්දාගමනයේ පිළබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂිෝක්ෂේ අපි කොහොමද කරුණු අනවරණය කරගන්න කියලා ඉන් අනතුරුව මමාබට අවධානක් ලක් කරනවා. ඒ අර්ථයේ දරුවනේ මහින්දාගමනය පිළිබඳව මහාවන්සේ සඳහන් කතාපූත පිළිබඳ ෝල්ඩන් බර්ග වැනි බටහිර ඉතිහාහක්කඥයන් සැක පල කලා තිබෙන. විවන්සී වසේදී ලංකාවේ හා ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේෂන සිදුවීමත් සමඟ මේ මහින්දා ගමනය අයිතිහාසික සත්ත්‍යයක් බව ඔප්පු කිරීමට ප්‍රමාණු අස්සාධක ලබිල තිබෙනවා. ඒ සාධක මොනවද කියන එක සම්බන්ධු අපිමින් අනතුරුව කෙටිගෙන් කුණු සාකච්ඡා කිරීමට යොමු වෙනවා. ඒයටතේ ඉන්දියාවේ සාංචයේ දෙවන ස්තූපේ තිබී හමු වූ ධාතු කරඩුවක ලැබුණ කරු ලිපි මගින් ිය ධර්මදූත ව්‍යාරයට සම්බන්ධ හිමිවරුගේ නම් සඳහන් වෙලා තිබෙනවා ඒ වගේම එහි එක් ලිපියක මජ්ජිම කියයන හාමුදුරුවනමක් පිබඳව සඳහන් ලා තින කල කියනවා ඒවගේම අසෝක අධරාජයාගේ දෙවන හා දහතුන්වන ගිරි ලිපියවල මෙම ධර්මදූත ව්‍යාපාරයට සම්බන්ධ වුණු රටවල් දහටක් පිළිබඳව සඳහන් වී තිබෙනවා ඒවගේම මිහින්තලේ මිහිතු මහා සෑ තවුරු කරගනිමින් ිහිදු හරතන් වහන්සේගේ ධාතුූන් වහන්සේලා සොයාගත්තා. මීන්තලාමෙන් හමුුව සෙල්ලිපියක මිහිදු හිමියන් ඉටටිහිමියන් බද්ධී හිමියන් පිබඳව සඳහ වී තිබෙනවා. එවගේම අයිතිහාසික රජල විහාරභූමියින් හමුම සෙල්ලිපියක ඉතාම වටිනාකාරණයයක් පිබඳ සඳහන් ව ී තිබෙනවා ඒ සෙල්ලිපිය සඳහන් වෙනවා මෙන් මේ විදිහයට ඒ ඉමදිප පටමය ඉඩික අගතන මහින්ද තෙරහ ටිකතර ාතු බේවිදී සඳහන්ග වෙනවා. සඳහන්වෙන්නේ ඉන්දියාවේ ඉන්දලා ලංකාවට වැඩම කරපුමිහිදු මාහරතන් වහන්සේ සහ ඉට්ටිය මහරතන් වහන්සේගේ ධාතු තැන්පත් කරපු ස්තූපයයි කියලාඒ රජල විහාරභූමේ තියන සෙල්ලිපික සඳහන් වෙනවා. තුර මේක සඳහඟනොම එල්තිෙන් වැඩම කරා කියලා තකොට රජල සල්ලිපියක් ක ිස්තුවර්ස පලමුසී වස ආසන්ට්‍රයන සෙල්ලිපියක් තු මහින්දාගමන සිදුවී ඉතාම ආසන්න අවධියක ය මහිදාගමනය පිළිබඳ සත්‍ය කතාපුුවත් අපේ මහාවන්සේ සඳහන් කතා පුවත යම්කිති සත්‍යතාාවයින් ඉහලයි කියන එක පෙන්නුම් කරන්න අපිට මේ සාක්ෂය ඉවාහල් වෙනවා. මේ ඔබ දකින්නේ මිහින්තලේ මිහිදු මහා සෑය මිහිතලේ මදු මහාසෑන් මිහිදු හරතන් වහසගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ධාතු කරඩු එද පනස් කනවල ද ස්වාගන්න හැකාව ලබන නතුරෝබ දකින්නන්නේ මේ රජගල විහාහරභූමයේ දාගභක ආකෘතියකින් නිර්මාණයඋුන් නිර්මාණයයක්. මේ ආසන්නේ තමයි අර අපි කලින් සඳහන් කරපු සෙල්ලිපිය සඳහන් කරනු තිබෙන්නේ. ඒ අනුව මෙම සාක්ෂි ලංකාවේ මහින්දාගමනී සිදුවීමට අදාලව අපිට ඉතා වැදගත් සසාධකයන් ලෙස ගන්න පුළුවන්. මේ දකින්නේ මිහින්තලේ කණ්ටක චේතිය මිහින්තලයේ පසුකාලීනව විශාල ආරාම සංකීර්රයක් නිර්මාණය වුණා මිහින්තලේ හා විහාර සංකීර්ණයක් ද වුණනා. ඒ විහාර සංකීර්ණය දු පසුකාලීන අලංකා නිර්මාණයක්මයි මිහි තලේ කට්ටක චේතිය මේ වැදගත්වෙන්නේ අප කලාසම්ප්‍රදායගන කතා කන්නකොට වාහල්කඩ නැමැති ඒ මහා කලාව ඉතාම අලංකාර විජෙන් නිර්මාණය කලා තියෙනවා මේ මෙවැනි දාගැප සහිතව ආරාම සීර් මහින් තලේ නිර්මාණයවම් සඳහ මහින්දාගමනය කියයන ඒ සාධකය පදානසම් බලපෑම් කළලා. එසේ නම්? ලංකාවේ බුදුදහම පහිටුවීම පිළිබඳව මාතෘකාව සාකච්ඡා කිරීමෙන් පස්සේ දේවාන පිසරඇතුමාගේ ශස්කෘතික වැධකත්කම යටතේ ඊළඟ අනුමාතෘකාව ලෙස අපි අවධානයට ලක් කරන්නේ බුදුද්ධහම පිහිටවීමෙන් පසු ලාංකය සමාජ ශස්කෘතික දේශපාලන ශේෂත්‍රය ඇතිකර පුළුල් බලපෑම පිළිබඳව. මේක තමයි මහින්දාගමන අතිශය සුවිසේසි සධස්ථානය බවට පත්වෙෙන්නේ ේවනම්පිත් රජුගේ සුවිසේසි සංස්කෘතිවැදගත්වමක් පවිදිරි සලකන්නේෙත් මෙම සාධකයේ යන මුලින් අපි සලකාබලමු ලංකාවේ සමාජ ශේෂත්‍රය ඇතිතු වෙනස් කම්මන වද කියලා. යනුව පන්සිල් පදනම් කරගත් සදාචාර අගයන් සමමාජය තුළ ස්ථාපනය වුණා අවිහිංසාවාදය ධර්මික දිවිපවතාදිය උසස් කොට සැලකුවා ආගම් පදනම් කරගත් චින්තනී හඩගැස්වීමක් දක්කනට ලැබුණා මේ ආදදි වශයෙන් ලාංකයේ සමාජය ඉතාම දියුණු මට්ටමකට පත්වෙන්න මේ මහින්දාගමනය කියන සාධකය හේතුනු ආකාරය අපි සාකච්ඡාවට ලක් කරනවා. ඒවගේම මුල්ලුගයේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකායනුවෙන් නවමු ආකාරයකට සමාජයේ කණ්ඩායන්වත වුණා.ඒවගේ වැවයි දාගබයි ගමයි පන්සලල් ලෙස සමාජ ආර්ථික්‍රමය ධාර්මිකෝ හැඩගැසුුණ. ඒවගේ බුදුධාම කේන්ද කරගෙන කාන්තාවගේ සමාජ ජීවිතය වෙනස් වන පැවිදිවීම නිදහස ලැබුණ නව සිරිත්විරිත්තා සම්ප්‍රදායන් රාශියකින් අපේ ලාංකේ සමාජයේ පෝසත් වනා. මේ අයුරුන් තමයි දේවානම් පිරිදිස්ස යුගගේ සස්කෘතික වැදගත්කම යටතේ සමාජම වැදගත්කම සමාජ ශේෂ්‍රය පුළුල් වෙනසකට ලක්වුණේ. ඉන් අනතුරු අපි සලකා බලනවා සස්කෘතික මේ වැදගත්කම පිළිබඳව. ඒයටතේ හිද හිමියන් ප්‍රම්ි ධර්මදූතියන් වහන්සේ වැඩම කිරීම ලක්දියෝ බුදසුනු පිහිටුුවීම තාම සුවිශේසිී සංස්කෘති වදගත්කමක්. එවගේම ශ්‍රීමාාබෝධී වැඩම කිරීම භික්‍ෂු සාාසනය පිටුවීම භාෂාව අධ්‍යාපනය හා සාහිත්‍යයේ වර්ධනයක් ඇති වුණා ඒයට තය පිසාකච්ා කනවා ලංකාවට අක්ෂර මාලාවක් ලැබුණා මහාවිහාරය අභේගිරිය චේතවනයාදී අධ්‍යාපන මධ්‍යස්ථාන රාශියයක් බිහි වුණා. ඒ ලංන්කේ සස්කෘතිය පහොසත්වවෙන විශාල වශයෙන් බලපෑමක් ඇති වුණා. ඒවිත රක්ද ලංකාවේ ගෘුවනිර්මාණ ශිල්පය හා කලාව කරේ බුදුදහමේ බලපෑම ඇතිව වුණා. විවිධ උත්සව ආදීේවල් බෞද්ධග මුල් කරගන විවිධ උත්සව ඇති වුනාා. යට ග්‍රහ නිමාණ පිළිඳ සාකච්ාකිරීමේදිය මේ පහතරුණු කීපේ පිළිබඳ කෙටි අදාානයකර ලක්කරනවා. එයටතේ ලෙන්ඩ් විහාර, මහාවිහාර, ස්තූප. දළදා මන්දිර චේතියගර, බෝධිගර, පටිමාගර, දානශාලා භාවනා කුටි බෙහෙත් ශාලා, රෝහල් මහල් ගොඩනැගලි. එවගේම වාහල්කඩ සඳකඩ පාන මුරගල ආදී ගෘහනිර්මාණ අංගයන් වලින් අපේ සස්කෘතිය පහසත් වනා මෙවැනි මහා කලාාගාරයක් බෝඩ ශ්‍රී ලංකාව පත් වෙන්න මහින්දා ගමනයකෙනන සාධකය සුශේෂී බලපෑමක් ඇති කලා. එයටේ තමයි ලලාංකේ ශාස්්කෘති වදගත්කම දේවානම් පිතිස්ස යුගය ලංකාවේ ශාස්කෘතිකමය වශයෙන්දගත්වන්නේ කොමද කකිෙනෙක් ගැන සාකච්චාඩ ලක් කරන්නේ. ඒවගේ කලා නිවාා පිමඳොක්කෙට අවධානක ලක්කරොත් චිත්‍ර මෘර්ති කටයම් ඒ අර්ථයේ සීගිරි චිත්‍ර ඒවගේ සමාධි පිළිමේය අවකන පිළිමය මාලිගාවිල පිළිමේවැනි මහා ප්‍රතිමා ියල් පලාපෙති ආද කැටයම් මේ ලාංකේ සමාජයේ සස්කෘතිය පහොසත් කරන්න නිතතින්ම හේතු වුණා. විවිධ උත්සව ඇති වුණා එ අනුව බෝධිය ස්තූපය ප්‍රතිමා කේන්ට කරගත් වන්දනාචාරිත්‍ර හා බෞද්ධාගමික උත්සවාරම්භුණා බෝධීන් වහන්සේ කේන්ද කරගන බෝධි පූජා සෙත්කවියාධ අරම්භුණ ඒ දර ගනිමින් අට විසි බුද්ධ පූජා බුදු පෙරහර මහිදතු පරහර ද දේවල්ලා ම්බුණ. මේ ආද වශයෙන් අපේ ලංකාව ශාස්කෘතිය පිළිබඳ සාකච්චා කිරීමේදී කලා ගහනිර්මාණංග විවිධ උත්සව ආද තේමා කීපයක් ොස්සේ ලංකේ සාස්කෘතිය මහින්දාගමනී තුළින් පෝසත්තුනවා කාරය අිසාකච්ාවට ලක්කරනවා. මේ ආදීශෙන් ලංකාවි ශාස්කෘතිය පහොසත් වනා වගේම. ලංකා ඉතිහාසේ දේශපාලික වශයනුත් සුවිශේ සිදුවීම ්‍රශයක්. දේවනම් පිටිස යුග සහ මහින්දාගමනය තුලින් සිදුව ආකාරය අිසාකච්ඡා කරනවා. ඒ අර්තේ තිස්සරජුගේ දෙවන අභිෂේකයක්ත් සමග ලංකාවේ රජත්වය හා බුදුදහමත සම්බඳතාවේ ස්ථාපි වුණා. පසුකාලින පාලකයන්ද දෙවනපිය යන විරුදේ භාවිතයට හුර වුණා. ඒවගේම රජඇතු රජකයන් බුදුදහ වැරඳ ගැනීමෙන් බුරදධහම රාජ්්‍ය ආගම්භවට පත් වනා. ඒවගේ බුදුදහමහා රජත්වය අතර බිඳදමීමට දෂ්කර වූ සම්බඳතාවයක් ඇතිවුණා. පසුකාලීනෝ දළදාව සමගත අනන්නය ලෙස මේ රාජත්වය සම්බන්ඳ වනා මේ අදී වශයෙන් ලංකාවි දේශපාලික ශේෂ්‍රය කෙරෙහිත් මේ බුද්ධහම බලපෑම් කළලාකාලය අපි දේවානම් පිරිිස යුගට අදාළව කරුණුසාකච්චා කරනවා. ඒ වගේම ධාතුන් වහන්සේ වැඩම කරවීම හා ය රාජ්‍යුරුම මේ සංකේතයේ බවට පත් වනා. භික්‍ෂූන් වහන්සේ පාලකයන් හා සමීපෝ කටුතු කිරීම. රාජ්‍ය විචාරයේදී උපදේශකයන් ඔසයෙන් කටයුතුකිරීම හා, ආගමහා රාජ්‍යතර දැඩි අන්‍යෝනය ලැබදියාපක් ඇතිවුුණ සම්මධතාවයක් නිර්මාණය වුණා. මෙ අදී වශයෙන් දේවානම් පියතිස්ස යුගයේ පිළිබඳව අපි දීර්ග අධ්‍යනයකට ලක්රා. දැබ දරුවනේ එසේනම් ලංකා ඉතිහාසේ අනුරාධපුර යුගයට අදාළ තවත් ශ්‍රේෂ්ට පාලකෙක් වුණු දේවානම් පියතිස්ස රජු පිළිබඳව. අපස උසස් පල විභාගට මේ පාඩම ඇසුරෙන් අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපිය හැකි ආකාරයට ඉතාම විධමත් ලෙස දේවානම් පියතිස්ස රාජ සමය පිළිබඳව මා අනුමාතුකා ඔස්සේ කරුණු ඉදිරිපත් කලාා. මේ පිළිබඳව ඔබ හොඳින් අධ්‍යනය කරන්න මේ පිළිබඳව ඇති කරුණු ඉතාම ලට ධර්ය කරගන්න. ඉන් අනතුරුව දේවානම් පියතිස්ස යුගයට අදාළව. පසුගේ උසස් පෙළ විභාගවල ඇසු ප්‍රශ්න කීපයක් වෙත මා ඔබගේ අවධානයොමු කරනවා ඒ ප්‍රශ්න ට ලීවිය යුතු ආකාරය පිළිබඳවත් මඔබටදී කියාදනවා එයටඒ ම ඉදිරිපත් කන පලවිින් ප්‍රශ්නයද කොලා අවුරදේ උසස් පෙල විභාගටාව ප්‍රශ්නයක් ඒ සඳහන්වෙන්නේ පහත දැක්වෙන තේමායට තේ දේවානම් පිතිස්ස රජුගේ රාජ්‍ය සමයේ ඇති වූ වැදගත්කම සාකච්ඡා කරන්න අපි බලමු මෙවැනි ප්‍රශ්නයක් ඇහෝොත් අපි කෙසේද පිරිතුරු සපයන්නේ එසඳහා අපිට අනුමාටුකා තුනක් ලබාදී තිබෙනවා යට පිනි අනුමාතුකා විදිර සලකන්නේ මෞරය අධිරජ්‍ය සමඟ රජුගේ දේශපාන සම්බන්ධතා ඉන් පස්සේ දෙවිනි අනුමාතෘකාව බුදහාසනය පිටුුවීම ඉන් අනතුරුව තුගල අනුමාතුකා විදියට සංශකෘතික අභිවර්ධනය කියන මමාතුකකා න පිමව අවදදානයට ලක් කර මාතෘකා තුුණ පිළිබඳව වෙන වෙන කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එමනත්ත අපිට මේ සම්බන්ධව පොදුවේ එකට කරුණු ඉදිරිපත් කරන්නත් පුළුවන්. කිසිත් මේ ප්‍රශ්නයනුව පොදුව ලකුණ ලබාද නිසාේ ොත් තුනටම අපිට මේ කරුණු තුන එකට අරගෙන අපි ඉහතින් කතා කළ කරුණු ඔස්සේ ඔබට පිරිවලකටරුණු ගරුණු කරගන්න පුුවන්. එ අනුව මෞර අධරජය සමක රජුගේ දේශපාලන සම්බන්ධතා කියන මාතෘකා සම්බන්ධ සාකච්ඡා කිරීමේදී. අසෝක අධිරාජයා සහ ඒන ි ර තර ඇතිව දේශපාන සබන්ධතාවේ මිත්‍රරත්වේ මිත්‍රත්ව නිසා ලංකාවේ රජත්වේ සම්බන්ධ ඇතිකර බලපෑම් එයටේ ලංකාවට ලැබුණු නිලනම තනතුරු ලංකාවේ අභිෂේක කර්‍රමේ ඇතිවීම හදදි වශය තම් පිළිවලෙට කරුණු ධර්ය කරනයට ඒ කරුණටික ත ඉදිරිපත් කරන්න පුළුවන් මෞර අධිරාජ සමක රජුගේ දේශපාන සම්බන්ධ කියන කොටසර. ඉන්න අතුර මාත්‍රකාව තමයි බුද්ධසාසනය පිටුවීම. එයටතේමතේමා හයක් කොස්සේ ඔට රුන්වදාධනයට ලක්කරා ඒ කරුණු හයමන් නවතතාව බඩිදිරිපත් කරනවා එයටතේ බලන්න මහින්දාගමනය රජු ඇතුරු රාජකයන් බුදු දහම් වැරඳ ගැනීම මහමෙව්ුණා උයන පූජාකිරීම හා මහාවිහාරය ආරම්භය තූපාරාමදාගම කොඩු නැවීම සංගමිත්තාගමනය ඒ සමග මැතිව ශ්‍රීමා බෝධී වැඩම කිරීම හා බෝධි රෝපණය අරිට්ටක කුමුරතුරු පිරි සසුන්ගතවීම හා භික්ෂු සාසනය ආරම්භය අනුලාදේවී සසුන්ගතවීම හා භික්‍ෂු නිශාසනය පිහිටවීම. මෙන මේ තේමා හයෝස්සේ ඔබට කෙටියෙන් කරුණු ගොුණු කරන්න පුළුවන් බුද්ධ ශාසනය පිහිටවීම කියන මාතෘකාවට අදාළොව. ඉන් පස්සේ මාතෘකාව සංස්කෘතික අභිවර්ධන. ශංස්කෘති අවර්ධන පිරම සාකච්ාකිරීමේ දී බුදුදහම පිහිටවෙන් පස්සෙ ලංකාවේ ඇතිවූ සමාජ වෙනස්වීම් සංස්කෘතික අභිවර්ධනය. මෙතනා හලතින සස්කෘතික බවිවර්ධනය විතරක් වුනාාට මේදී අපි සමාජයේ සහ සස්කෘතිය කියන මාත්තුකා දෙක ඔස්සේ අවධාරණය කර කරුණු ඔබ ඉදිරිපත් කළ යුතු යෙනවා මෙන මේ ආකාරයෙන් ඔබට පිවෙරකට කරුණු ගුණු කිරීම තුළින් ඉතාම ඉහල ලකුණු ලබාගත හැකි හොඳ පිළිතුරක් ලියාගන්න හැකියාව ලැබෙනවා. ඉ සත ප්‍රශ්නක අවධානය මු කරනවා එකත් ියගතක ියගත ප්‍රශ්ණයක් මහින්දාගමනය නව ආගමක් හඳුන්නා දුන්නා පමණක් නොව ශ්‍රී ලංකයේ සංස්කෘතිය පෝෂණයට විවහල්ලුණා එයනුව අපි ප්‍රශ්න කීපයක් දී ලතිබෙනවා රෝමිලක්කං එක මහින්දාගමනේ සිදුව කීමනි ධර්ම සංගායනාව ප්‍රතිඵලයක් ලෙසද අපි දන්නවා තුන්වන ධර්ම සංගායනාව කියලා ලියනෝ. එම සංගායනාව ප්‍රධනත්වය දරු තෙරුන් වහන්සේ නම් කරන්න මොග්ගලී පොතතිස්ස මාරාතන් වහන්සේ. රෝමිලක්කන් තුොනවිදිහයට අවධාන යොමු කරන්නේ මහින්දාගමනය සිද වූ අවධිය ශ්‍රී ලංකාවේ පැවති ආගමික ඇදලි හා විශ්වාස පිළිබඳ සැක්වින් දක්වන්න. මහින්දාගමනේ සිදුව අවදී ඇතිවූ ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබඳව අපි මේ පාඩමේදී කරුණු සාකච්ඡා කළේ නැහැ. අපි ඉහත දිනකදී සාකච්ඡා කළ පණ්ඩුකාබේ කතා පෝතිං බෞදධයුගගේ ආගමික අඇදිහිියයා විශ්වාස පිබඳ කරුණු අවධානයට ලක්කා. එතකොට දේවානම් පී තිස්ස යුගයට අදාළව ලබාදී ඇති ප්‍රශ්නයි මෙවැනි මාත්තුකාවක් ලබාදී තිබෙනවා. එයනු බලමු අපි මේ කොටසට අපි කට කර ර කර ොම ෙක පි ලබ ලැෙන ලගු ප්‍රමාණ ලක්න හතරයි එක්නිසාපි තා දීර්ග විතරයක් ලවම අවශ්‍යන මේ සම්බඳධ කෙටි විස්තරයක් දිරිපත් කරන පුළුවන් එයනු දරුවන මෙන්න මේ කරුණු ඔස්සේ ඔබට ඒ කරුගුරගන්න පුුවන්. ශ්‍රීලංකාේ ප්‍රාග බෞද්ධ ඇදිරහා විශ්වාස පිළිබඳ තොරතුරු බාගතහැකි ප්‍රධානමූආශ්‍රය මහාවංශය. ඒ ඇතුළත් පණඩුකාබේ රජුගේ කතාපෝත විග්‍රාකර බැලීමෙන් එම යුගේට අදාලො පැවැවිති ඇදදිල හා විශ්වාස පිළිබඳ දළ වැටහීමක් ලබාගන්න පුළුවන්. ඒ සම්බන්ධ වනිසුන් කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එනිදසුන් තමයි මලවුන් පිදීම යක්ෂවන්දනය දේව ඇදහිලි නාගවන්ධනය, ගේ ෘක්ෂවන්දනාව චෛන ආගම බ්‍රාක්්මණ ආගමාදී වශයෙන් පණ්ඩුකාබය කතාපොතට අදාළව අපි ඉදිරිපත් කරන ඒ යුගයේ පැවැති ආගමික විශ්වාසහ ඇදහි පිළිබඳව කෙටිවිස්තරයක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉන් පස්ස සිවුණන ප්‍රශ්න විදියට ප්‍රශ්නාවල දාලා තිබෙන්නේ මහින්දාගමනයෙන් සංස්කෘතියට ඇති වූ බලපෑම ෆිළිබඳ අවධන යොමු කරමින් හත ප්‍රකාශය විමසීමට ලක් කරන්න ඉහත ප්‍රකාශය කියලා අපි මේ ප්‍රශ්නය දැම්මි මහින්දාගමනය නව ආගමක් හඳුන්නා දුන්නා පමණක් නොව ශ්‍රී ලාංකයේ සංස්කෘතිය පෝෂණයටද ඉවහල් වුනා කියන ප්‍රකාශය තමයිතිබුණි.ඒයනුව අපි මහින්දාගමනය තුළින් අපේ ලාංකය සමාජ ශාෂ්කෘතික ශේෂ්ටයේ ඇතිවුණු ඒ පුරුල් වෙනස සම්බන්ධව මෙතන අපි ලක්කුණු අටක් ලබාගෙනනීම ස රු දිරිිප කරන්න පුළුව. න දවාන පිදිසවගේට අදාළ තවත් ප්‍ර්නයක් වෙත අදානයමු කරනවා. ඒ ප්‍රසේආනුව ශීලංකාව තුළ බුදු්දහම පිහිටුවීම එහි සංස්කෘතික ලක්ෂණ කෙරෙහි පමණක් නොව දේශපාලන වර්ධනය කෙරේද බලපෑමක් ඇතිකළේ කියලා කියමනක් දීලතිනවා. ඒ කියේමනුව පලනි පශ්ිදියට දාලාලතියෙන්නේ බුද්ධහගම හදුන්නාදනවිට ලංකාවේ පාලකයා නම් කරන්න. දන්නවා දේවානම් පිහිදිස රජු. ඒ දෙමනිකොටස විදිහයට දක්වල තිබෙන්නේ ශ්‍රී ලංකාවට භි භික්‍ෂුණී ශසන හදුුන්න්නාදුන් තෙරුන් වහන්සේ සහ තෙරණින් වහන්සේ නම් කරන්න. මිහිදුු මාහරතන් වහන්සේ සහ සංගමිත්තාමිහරින්න් වහන්සේ. ඒ තුගනුවාමාත්තුකා විදිර දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ බුදුදහම පැතිරයාමට තුරදුන් සාධක සැකවිෙන් දක්වන්න. ඒ ලකුණු තුනක් අපිට ලැබෙනවා. ලකුණු තුනක් සඳහා අපට දර්ග විස්තරයක් ලවීමම අවශ්‍යනෑ ්‍රී ලංකාවතුල බුදුදහම පැතිරයාමට තුරදුන් සාධක. ප්‍රශ්නාවලක පිතුර ලිවේද පි ේවාන පි රතුම පි පලින් සාකක්්චා කරපු ඒ කරුණුටික ඒ විදිහටම අපිට ප්‍රශේ ය පැරි ේ ප ි මට නිර්වා ීි ත ස පි ාග ලා පොත්තු මේ මත්ත කට බඳද ලන්නකෝ මං කලින් කතා කලපු පාඩම්කොටසේ මේ ප්‍රශ්නයට අදාල පිළිතුරු මේ විදිහට උබන් දක්වා නෑ. ්‍ර ලංකාතර බුදධහම පැතරීමම තුරදුුන් සාදක සැකවිින් දක්වන්න කියන මාතතුකාව ඇත්තේ මෙන්න මේ කාරුණු තමයි පිදිරිපත් කලහිටවෙන්නේ. එයටටඒ රුක්ෂවන්ධනය දේවන්ධනය මලවුන් ඇදහීම හා යක්ෂයක්ෂණින් ඇදහිීමදී පාග බෞද්ධ ඇදහිළිහා විශ්වාස සයිත සමාජයකට ස්ථාවර ආගමක අවශ්‍යතාවයි පැවැතුුණ. එක තමයි බුදුධාහම ලංකාවේ වේගෙන් ස්ථාපිතවෙන්න තුරුදුන් ප්‍රධානහේතුවක් ලෙස හඳරගන්න. දහම පිඳ ර්ර බෝධයක් ලාංකිකයන්තුළ පවැතිච්චවට ඇතැම් මතවාද ඉදිරිපත් වෙනවා ශ්‍රී ලංකාව ඉන්දියාව ආසන්නේ පිටා තිබීම නිසා. බුදුදහම පිළිබඳ යම් අවබෝධයක් යම් අසා දැන ගැනීමක් අප ලාංකිකන් සතු තිබූ බව සාහිත්‍ය ූලාශලින් ඳහන් වෙනවා. ඒ කරුණත් අපේ ලංකා බුදුදහම ස්ථාවර වෙන්න කේතුවක් ව ඇතියාආකාරය අපි හඳුරගන්නවා.න් පස්සු ග ධර් සංායනාව හ අසෝක දිරාජයාගේ ධර්මපචාර කටේතු හා මෙරට පාලකාව තිස්ස හා අසෝක දිරාජ හතර පවති මිත්‍රත්වයත් අපේ ලංකා බුද්ධහම පේටීමට බුදුදහම අපේ ලංකා වේගෙන් පැතිරියයාමට හේතුවක් ලෙස හඳුරගන්නවා. ඒහි අවසාන මාතෘකා විදිරි සඳහන් වන්නේ අනුරාධපුරේ අවසානේතෙක් බුද්ධාගම ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතිය හා දේශපාලයේ සම්බන්ධයෙන්ට. මහත් බලපෑමක් ඇති කළ අයිරු විස්තර කරන්න ලකුණු දාහයක් දෙදස් ධානම උසස් පරිභාගේ පශ්නයක්. හිී එම ප්‍රශ්න පිතුරු ලිවීමේද දයිර දරුවනේ ම කලින් අවධාරණය කළ දේවානම් පිත් සයිතුමාගේ කාලයේ සිදුව වුණු සමාජ වෙනස්වීම් සස්කෘතික වෙනස්වීම් දේශපාල වෙනස්වීම් කියන ඒ කරුණුටික අදාළව ඉතාම ක්‍රමවත් විස්තරයක් ඔබ ඉදිරිපත් කළ යුතුයි. මේ අදී වශයෙන් අපි දවානම් පිතිස යුගයට අදාළව විශාල කරු සම්භාරයක් අවබෝධ කරගත්තා. ඒවගේ දේවානම් පිතිස්ස රජතුමා ඇසුරින් උසස් පෙළ විභාගවලට ඇසූ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර. මෙමිනිසා ලංකායිතිහාසේ ශ්‍රේෂ්ඨ පාලකෙක්කුණු දේවානම් පිතිස්ස අවධිය පිළිබඳව ඔබට පූර්ණ අබෝධයක් ලැබෙන් ඇතැයි මා විශවාස් කරනවා. එසේ නම් දරුවනේ අදදිනේදී සාකච්ඡා කළ පාඩම් කොටස මින්නිිමාවට පත්වෙනවා නැවතත්. ඩටහනින්, අපි හමුයමු සෙලු දෙනාටම සුබ දවසක් ආයි බෝුවන්.